එනිසයි අවසරය දෙන එක පෙන්වන්න. අවකාශයේ ගස් කොළ මොකක් නැහැ නේ. ඒක තමයි ප්‍රොජෙක්ෂන් එක ගන්න ලොකුවට ගන්න. මේන් ගන්න බෑ බිල්ඩින් වලට වැයෙනවා. ඒක නිකන් ලයිව් පෙන්වන්න එපා. එච්චර ලොකු ප්‍රදේශයක් පොළවේ නැහැ. ඒක විශාල පිරිසකට පෙන්වන්න ඕන නිකන් ලයිව් පෙන්වන්න ඕන. අතරම ගානක දුර ඉඳලක් බලන්න පුළුවන් මෙන්න. දැන් මෙහෙදලා බැලුවත් එහෙම පේන විදිහ තමයි. ඒ ප්‍රොජෙක්ෂන් එක මේ රිෆ්ලෙක්ට් කරනවා. රිෆ්ලෙක්ට් කරනකොට ඒ රිෆ්ලෙක්ෂන් එක හැමතැනටම වදිනවා. ඉරිදියම් නම් කරන්නේ. ඉරිදියක්. ඒක ලොකු ඉරිදියක්. ඒක එක්කෙනෙක්ගේ ඉරිදියක් නෙමෙයි කීප දෙනෙක්ගේ ඉරිදියකින් තමයි ඒක පෙන්වන්නේ. කරන්නේ. ඒ දවසෙන් පස්සේ පව්වෙනිදා බුද්ධ ශාසනය බබලෙනවා. මිනිස්සු ඇස්වල කඳුළු පුරවගෙන අඬාගෙන පන්සිල් ගන්න උදේට නැකිట్లా. ඒක දැක්කට පස්සේ මිනිසුන්ට මේ ලෝකෙ මොකවත් ඕනේ නැහැ. ගෑනු කෙනෙක් එළුවෙන් ගියත් ඇඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ මදාසක් එන්නේ නැහැ මිනිසුන්ට. සාදු කියලා බලාගෙන ඉන්නවා. කිසිම ඇඟීමක් එන්නේ නැහැ. ඊට වඩා භයානකයි මේ ලෝකේ පැවැත්ම කියලා හිතෙනවා. අද නිකං කෙනෙක් කියා පිටිපස්සෙන් යන්න හිතනවානේ. ඒ මදාස පාළ වෙන්නේ නැහැ. දීබද්දේ කොයා ගන්න නැහැ. මිනිස්සු බොරු කියන්නේ නැහැ. ගුටිකන් දරි ඇත්ත කියනවා. එයි ඊට වඩා භයානකයි අරක. ඉන්සා කරන්නේ නැහැ, පීඩා කරන්නේ නැහැ. අතුරාගේ කකුල් දෙක හිඹිනවා. මට සමාවත් දෙන්න. ඔයාට මෙච්චර දේවල් කළා මට සමාවත් දෙන්න. ඔයා කල්පනා මොකද කියලා. පොදක්ෂණ එක දැකලා ඉන්නේ. අතුරා සමාව දෙනකම් වැඳගෙන අඬාගෙන ඉන්නවා දොරකඩ සමාවක් ගන්නකම්. ඒ තරම් බගයපත් වෙනවා, නියතමානී වෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ එකක්වත් හරියන්නේ නැහැ. මේ ඔක්කොම අපි පැවැත්වට මේ ගෙනියන්නේ. මේ ලෝකේ හැමතැනම බොරුවක් මේ කරලා තියෙන්නේ. පළිය අරගෙන ජයගත්ත කෙනෙක් නැහැ. ඉන්සා පීඩා කරලා ජයගත්ත කෙනෙක් නෑ. ඒ නිසා නියතමානිකමෙන් කොච්චර උපරිම යන්න පුළුවන්ද? එච්චර උපරිම යනවා. එච්චර උපරිම සතියක් හරි දොරකඩේ ඉඳලා සමාවක් අරගෙන අරකේ ඉලව් කරගන්නවා. ඇයි ඒක නිසා ඉපදෙනවනේ නැත්තම්? ඉපදෙන අවස්ථාව නැති කරගන්න මිනිස් එච්චර දක්ෂ වෙනවා. ඒ කාලේ හරි භයානකයි. කල්ලාතුව ඒ අඩුපාඩු අදා ගන්නෝනේ. ඊතරම් උත්තරීතර මිනිස්සුත් භාවයක් ලැබිලා තියෙන මිනිසුන්ට ඉන්සා කරන්න පීඩා කරන්න නෙමෙයි. මාන්නේ නඩත්තු කරන්න නෙමෙයි. හිතුවක්කාර විදියට ජීවත් වෙන්න නෙමෙයි. අපට ඕන දේ කරන්න නෙමෙයි. අපේ මිනිස්සුත් භවයට පිරිණිවන් පාන්න අවශ්‍ය දේ කරන්න. කට තිබුණු පළියට අපි කතා කරන්න අවශ්‍ය නැහැ. නිවීමට අවශ්‍ය දේ කතා කරන්න ඕනේ. අපේ ජීවිතයත් අපිට ඕන විදියට ජීවත් වෙලා අපායට ගිය. මට ඇවිල්ලා බේරන්න බෑ. මං ඇවිල්ලා මොනවද කරන්නේ? මොකවත් කරන්න බෑ. මම ආවම ආව අඳුර ගන්නවා. මේ අපේ ගුරුවරයා ඇවිල්ලා ඉන්නේ කියලා. මොකවත් කරන්න බෑ. මට පීඩ වෙන්න බෑ. දුකයි බලාගෙන ඉන්නවා මම කරන්න දෙයක් නැහැ අසරණයි එහෙම මගේ ශ්‍රාවකේ කේමනත් අපේ බණාපු කෙනෙක් අපාටි කියලා දුක් වෙනිනකොට බැරි වෙලාවත් මං ඇස්ට්‍රල් වලින් ආවොත් මං එකම එක ගාතාවයි කියන්නේ අත්තායි අත්තනෝ නැති කුතෝ පුත්තෝ කුතෝ දනං මේ ලෝකේ තමන්ට තමන්වත් පීඩ නැතිකොට දරුවෙක් අම්මේ තාත්තේ සම්පතක් වස්තුවක් මොකවත් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා ඇයි එහෙනම් තමන්ට තමන් පීඩ උන්නේ නැත්තේ එනම් මේ ලෝකේ පීඩ වෙන වෙන කවුරුත් නැහැ ඉන්න මම පීඩ වෙන්නේත් නැහැ දුකයි මං ඉත හදාගෙන යනවා මම ඇස්ට්‍රල්ට ලොකු වෙලක් ගියා ඒ යනකොටත් මම දැක්කා මගේ ඥාතිව කොච්චර දුක් විඳිනවද කියලා ආක බලන්න යනවා කරන්න දෙයක් නැහැ අඳුරන කට්ටිය දන්න කට්ටිය මොන තරම් ඉන්නවද ගිනිවල කෑ ගන්නවා ඒ හඳා එනකොට මං දන්නවා මේ ආවලා කියලා පීඩ වෙන්න බෑ අඳුරු එහෙම අවසරයක් නැහැ එකේ කෑගාන මට මොකවත් එපා වතුර බින්දුවක් ඇඟිල්ලට දාලා මගේ දිවට දාන්න කියලා කිව්වා වතුර බින්දු දාන්න වෙන්නේ තර ලෝදිය තමයි සෙල්සියම් 300 විතර උතුරන ගොජ ගොජ කාලා කෝප්පෙන් ගත්තම කෝප්පෙත් නටනවා වතුර ඒක වතුර වෙන්නේ කොහමද ඒ වතුර දැම්මත් කමන්නේ නැහැ කියලා කියනවා ඇයි ඊට වඩා අමාරුවෙන් ඉන්නේ අරකේ කොච්චර භයානක තත්ත්වයක්ද කියලා මේව එකක්වත් දන්නේ නැනේ මේ අනාචාරය ඇසිරෙන මිනිස්සු සත්තු දඩයම් කරන මිනිස්සු, ඉන්සා පීඩා කරන මිනිස්සු, බොරු කියන මිනිස්සු, මේ මොකවත් දන්නේ නැහැ. මට විවේක සුවයෙන් වනගත වෙලා ඉන්න හිතෙන්නේ නැත්තේ මේ භයානක තත්ත්වෙ මේ මිනිස්සු දන්නේ නැතුව මුලා වෙලා ඉන්නේ. ඇයි අපි පීඩ වෙන්නේ නැත්තේ? අවසාන උස්ම යනකම් මේ මිනිස්සුල පීඩ වෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. අපිට බැන්නට ගැව්වට මොනවා කිරුවත් කමන්නේ. වාදම්මද පාත්‍රයට සන්තෝෂයෙන් වළඳනවා. කමක් නැහැ. ඒ වාබීලා ඒ පොඩ 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 අපේ පානේ යනකොටත් ඒ මිනිස්සු ඇත්ත කියන්නේ. මෙහෙම කරන්න එපා මේ දේවල් තියෙනවා ලෝකේ මේක ඇත්ත. ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලෝ දකින්නේ මේ පේන ටික විතරක් නෝ පේන කොච්චර තියෙනවද? මේ මොහොතේ කියලා අපවත් වෙන්න හිතෙනවා.
භයානක තත්ත්වයක අපි මේ ඉන්නේ. අප්‍රමාදව අමත පදක්. පමාදව මච්චිනෝ පදක්. අප්‍රමාදීව අපි වැඩ කරන්න ඕන. අපේ නිවනද මේ අම මෝතම භයානකයි. අපේ අම අකුසලයක් නෝ. අපට ගිනිවිලේ සෙල්සියස් වැඩි කරනවා කියලා අපි හිතන්න ඕනේ. ඒ ගිනිවිලේ උෂ්ණත්වය පොඩ පොඩ අපි මේ වැඩි කරනවා. අපේ අම වැඩි වලටම අපාය අපට ඉඩ ලොකු වෙනවා. දඬුවම් වැඩි වෙනවා. ආයුෂ වැඩි වෙනවා. ඇයි අපි දන දන අපට අපට යුත්තක් මේ කරන්නේ? ඇයි අපි එච්චර දුර්වල වෙන්නේ? ඒ තරම් අපි මෝඩ වෙන්න බෑ. බුද්ධ ශාසනේ පැවිද්දෙක් වෙලා. බුද්ධ ශාසනේ උපාසකෙක් වෙලා. අපි වඩා දක්ෂ විය යුතුයි. ඔබවන්සේලාට ඒ කම්පණය දකින්න බෑ. ඒක ගිහිල්ලා පෙන්නලා උඩට ගෙනකොට සමහරට කය අපවත් වෙලා. කම්පණය දරන්න බෑ. ඒවා හිතනකොට මට නිින්ද යන්නේ. ඒ වගතුක හිතනකොට මොන හැඟීමක්ද අපේ හඳුර මේ ලෝකෙ හින්දවත් හිතෙන්නේ. ඒ තරම් බයයි. මෙච්චර භයානක තැනක ධම්මතනම ලෝභ දේශ මොහ. ගෑනු හඳින්නෙම රාගය හිතෙන විදියට. මිනිස්සු කඩවල් හරින්නෙම ලෝභය දෙන විදියට. බලන්නකො ෂෝරූම් ඔක්කොම අදලා පිනටි ඩෙකරේට් කරලා අරේ බඩු එල්ලලා ඩමි වලට හන්දලා කරලා ලෝභය දෙන විදියට මිනිස්සු ඔක්කොම හදන්නේ. කිසිම වීදියක් නැහනේ. ලෝභය නිවෙන විදියට, ලෝභය අවිස්සෙන විදියට අදලා තියෙනවා. කිසිම ගෑණියෙක් අඳින්නේ නැහනේ රාගය නිවෙන විදියට. ඔයින් අර බුරියක් පෙන්නනවා, තට්ටම පේන්න පෙන්නනවා, මොනවා රීරට අඳිනවා. රාගය අවිස්සෙන විදියට නෙමෙයි දඳින්නේ. මිනිස්සු ලෝකේ ඔරබරු වංචාවෙන් ජීවත් වෙනවා. දේශේ නෙමෙයිද මේ අවුස්සන්නේ? හැම මනුස්සයම අපි දේශේ අවුස්සනවා. වීදියකට බයින්න බෑ, ලෝභය අවුස්සනවා. ගෑණියෙක් එක්ක පැත්තට හැරෙන්න බෑ, රාගය අවුස්සනවා. යන්න අපි අසරණකම අපට තේරෙන්නේ නැහැ නේද මේ වෙලාව? මුණතරම් භයානක අසරණ තත්ත්වයක්ද අපට? ඇඟෙන්න තැනක් නැහනේ, ඉන්න තැනක් නැහනේ, ජීවත් වෙන්න තැනක් නැහනේ. හැමතැනම ගානවනේ ලෝභ දේශ මොහෝලි. අන්ත අසරණ වෙලා ඉන්නේ අපි. අපේ අසරණකම අපට තේරෙන්නේ නැහැ. ඉවරදි කාලයේ පැමිණියා. අපි අමෝම සසරට ආයිබවන් කියලා නිදාස් වෙන කාලේ පැමිණියා. පිරිනිවන් පාන්න වැඩ කරන්නේ. කෙලෙසොලි නිදාස් වෙන්නේ. යමදේම ඇත්ත. ගෞතම බුදුහාමුදුරුව බුදු වූසේක. සර්වඥතා ඥාණයෙන් ලෝකෙට ධර්මයේ දෙසූසේක. පළවෙනි සූත්‍රයේ දම්සක් පැවතුම් සූත්‍රයේ වූසේක. ඒක කොච්චර ඇත්තද? ඒ වගේම මේ අපාය කතාවත් ඇත්ත. ඉර වෙනස් වෙන්න පුළුවන්, අඳ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ කතාව වෙනස් වෙන්නේ නැහැ. කවදරි ඔබ වහන්සේලා ඒක දකි. ඒක අදවතින් පිළිගනි. මම දැන් පිළිහරගෙන ඉන්නවා වාගේ. මොනම දේ දැක්කත් මට ඒ බය දැනෙනවා වාගේ. සසර බියකරුකම නිතර සී වෙනවා වාගේ ඔබ වහන්සේලාටත් ඒක දැනේ. එදාට පැවත්මක් නැහැ ඔබ වහන්සේලාට. නොපැවත්ම රජ කරනවා ඔබ වහන්සේලා. අද මේ දේවල් මේමයි මේමයි කියලා රසට කන්න කැමති වෙනවා. මොන රසද හඳුන්නේ? අර ගිනිවිලේ ඉන්න මිනිසයා දිහා දැක්කම මැටි හරි කාලා මේක වඩන්න හිතෙනවා. උළුවස්ස ගලවලා 3-4 ලීය කාලක් වඩන්න හිතෙනවා. මොන ලුණු හැඹුල්ද? ඒතරම් භයානක තත්ත්වයක මේ ඉන්නේ. ඒ අපාය දුක පෙන්නලා මිනිසෙකුට ඇල්ල කොහමද දවල්ට දාන්න හාඳුර මොකවත් එපා. පාපිස්ස දවස් තුනකට කෑලි තුනට කපලා කාලා මම මේක වඩන්නම් කියයි. පාපිස්ස කාලා වඩනවා. ඇයි? ලුණු හැඹුල් පිස්සමුණුවද? කිසිම දෙයක් ඕනේ නැහැ. එයාට ඕනේ දවස් තුනකට ප්‍රාණේ යන්නේ නැතුව තිබුණත් ඇති මේක වඩා ගන්න. දවස් තුනේ වඩනවා එයා. එච්චර භයානකයි තත්ත්වේ. ඒතරම් බියසරුක කරු සසරක මේ ඉන්නේ අපි. ඒ මොත ගැන කියන්න බෑ අමර. ඒක සිංහල නෙමෙයි, කිසිම වචනයකින් කියන්න බෑ ඒ කම්පාව. ඒ නැචරල් එක මං කිව්වට ඒක එන්නේ නෑ. ඒ ස්වභාවය ඒක දකින්න ඕනේ. දැක්ක කෙනෙකුට අපේ ආඳුන්නේ ඇස් දෙකේ කණිනිකාව එකතන කැරකෙනවා දැකලා නෑ නේද? එහෙම එකක් වෙන්නේ. කකුල තිබ්බට තිය වෙන්නේ නෑ, වලංගු නෑ කකුල. ඒ තරම් කම්පනයක්, ඒ තරම් භයානකකම. දඬුවම් ඕනේ නෑ. යමපල්ලෙදියා දැක්කා මැති කකුල් නිකන් ඔකම නිකන් මේ වලංගු නෑවා. ඒ තරම් අමනුෂ්‍ය කිසිම කම්පාවක් නෑ. අනුකම්පාවල් මොකවත්ම නෑ. මරලා පොඩි කරලා පාගලා දාන්න. එතනට යන්න අපි මොනතරම් වෙර දරනවද බලන්න. ඒ වගේ දුක් විඳින්න මොනතරම් කැමැත්තෙන් අපි කර්ම සකස් කරනවද බලන්න. දුන්න අපි වගේ මෝඩයෝ මේ ලෝකේ නෑ. අර සමහර ආන්දරගොල්ල ගොන්නු මොඩියෝ කියලා කියනවා. සමහරවල්ට බලනකොට මේ ප්‍රකාශන වල වරදකුත් නැහැ කියලා මට හිතෙනවා. අපි වගේ මොඩියෝ නැහැ.
අපායට යන්න මෙච්චර වෙර දරනවා පාරමී පුරනවා. ඇයි අපි ඒක නිදහස් වෙන්න පාරමී පුරන්නේ නැත්තේ? යමපල්ලෝ දකින්න එච්චර ආසද අපි? තෙල් තාච්චිය දාලා බදිනවා. අපි අන්න අපි පකඩද? අපි මඤ්ඤොක්කද? අපි කරලද? අපි දාලා බදින්න මේ මිනිස්සු දාලා බදින්නේ. තෙල් තාච්චර ලොකු ලොකු සිදුරු වගේ තිනවා ඒක උඩට තෙල් යනවා උඩට දානවා. තෙල් සෙන් 500කට ඉත රත් වෙලා අරක. හඟුරු වල හැඹරිල යනවා. අර මේකෙන් මේ හැන්දෙන් උඩට ගන්නකොට තෙල් ටික බේරනම කය ඇදෙනවා. ආයි දානකොට සිස් වල යනවා. ආයි බදිනවා. බදින හඟුරු වෙලා යනවා. ආයි අරකින් උස්සනකොට තෙල් ටික බේරනවා ආයි කය ඇදෙනවා. නිකන් හිතලා බලන්නකෝ මේ වේදනාව මොන වගේද. එහෙම දුකක් විඳින්න මොකටද අපි කර්ම සකස් කරගන්නේ? ඇයි කාගෙන්වත් අපි මොකද්ද ඇයි මොකටද කර්මක එකතු කරගන්නේ? අනුන්ගේ පව් ගෙවන්නේ. මේ වන්දට තේරුම් අරගෙන ඇදෙන්න. වහන්සේලා කවුරු හරි අපායකින් එහෙම දුකක් විඳිනවා නම් ඇත්තටම ඊට වඩා දුකක් මම විඳිනවා. ඇයි මේ ශ්‍රාවකයා මට නිදහස් කරගන්න බැරි වුනේ? ඇයි මේ උත්තමයා මේ වගේ තැනකට යන්න මම මග ඇරියේ? නොසලකිලිමත් හිටියේ. මගේ වරදක් ඒක. මටත් එක්ක තමයි මේ වේදනාව වෙන්නේ. උන්වහන්සේ ගිහිල්ලා විඳවනවා. මම මෙතන ඉඳලා සාමාන්‍ය ජීවිතය තුළ මේ ලුණු ඇඹුල් කකා මම විඳවනවා. ඒ වගේ තත්ත්වයක් උදා කරගන්න එපා. එක්කෙනාට එක්කෙනා සමාව දෙන්න. අපායේ දුක ඊට වඩා දරුණුයි. සමාව දෙන එක වරදක් නෙමෙයි. බාලයෙකුට වඳින්න එක අමාරුවක් නෑ අපට. යකඩාවෙන් ගුටි කන එකයි අමාරු. අනුන්ගේ දුර්වලකම් දරාගෙන ඉන්න එක අමාරුවක් නෙමෙයි. ගිනිවිලේ තැම්බෙන එකයි අමාරු. ඊට වඩා ගුණයාපත් විය යුතුයි. ශ්‍රේෂ්ඨ විය යුතුයි. අද මේ කතා කරපු ටික මං හිතන්නේ ඔබ වහන්සේලාගේ ජීවිතය ගොඩක් වෙනස් කරයි කියලා. දිනු වෙන්න මම පොරොන්දු වෙනවා ඔබ වහන්සේලා එක්කන් යන බවට. මම සාමාන්‍ය පොරොන්දුවක් දෙන්නේ මම පොරොන්දු වෙනවා. අනාගාමි ඵලයටපත් වෙන්න එදාට අපි යමු. මම එක්කන් ගිහලා පෙන්නන්නම් එදාට ඔබ වහන්සේලා. අනේ මේ කියපුවා පොඩ්ඩනේ කිව්වේ හාමුදුර බොරුනේ කිව්වේ අපට. මේවා සරල කරලානේ කිව්වේ. ඇයි මේ විදිහට හඩුවෙන් කිව්වේ? ඇයි අංගලා කිව්වේ? මේක ඇත්ත කතාව හරියට කිව්වේ නෑනේ. එදාට එන්න තේරේ ඒක ඉතරම් භයානකයි. අතිබන භයානකේ පරිසරය දැක්කාම සී නැති වෙනවා. ඒ වගේ පරිසරයකට යන්නවත් හිතෙන්නේ නෑ. එතනට යන්නොලුනේ අපි පාරමී පුරන්නේ. අනාචාරය ඇසිරෙන්නේ, අරක්කු බොන්නේ, සත්ත්ව හිංසා කරන්නේ, තාඩන පීඩන කරන්නේ, මාන්නේ හිතුවක් ආරකමින් වැඩ කරන්නේ, මේ ඔක්කොම කරන්නේ එතනට යන්නොලු. යඩුපාඩු ඔක්කොම අදාගමක් මේ භවයේ බුදුන් සර්ග ගිහිල්ල නියතමානි වෙලා යටාත් පාත් වෙලා ඕනම කෙනෙක්ෙන් බැනුම් ආලා ගුටි කාලා අන්ත අසරණ වෙලා කොහොමර අපි අපේ රාත්බෝධිය සාක්ෂාත් කරන්න ඕනේ. සාක්ෂාත් කරන්න මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අග නිල් වෙන්න ගුටි කන්න පුළුවන් නම් මටත් ගුටි කන්න පුළුවන්. නොකරපු මිනිමරුම කලාය කියලා මුළු ගමේම මිනිස්සු සවස් නුවර බැන්නා. ජේතවනාන වටේ බැන්නා. මල්ලාසනියට ගණිකාවගේ මිනිය තිබුණා කියලා නොකරපු වර්ගද බැනුම් ඇව්වා. මටත් පුළුවන් බැනුම් ආන්න. එදා බුදුහාමුදුරන්ට ආර්යවරුන්ට බැනුම් ගන්න පුළුවන් ඊට වඩා මමත් ශ්‍රේෂ්ඨයි. ඒ බුදුහාමුදුරන්ගේ දරුවෙක් මම. තථාගතයන් වහන්සේ සාව මමත් බැනුම් ගන්නවා නොකරපු ඒවට. ඕං ඕං මාර්ගේ. ඕක තමයි මාර්ගේ. එහෙම දක්ෂ වෙන්න ඕනේ. අනිත්‍යගේ දඬුවමක් විඳින්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම වුණ නැත්තම් මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ. එකට එක කරන එක නෙමෙයි මාර්ගේ. පිළිගන්න එක නෙමෙයි මාර්ගේ. මම ශ්‍රේෂ්ඨයි අනිත්‍යයට වඩා කියන මාන්නේ නෙමෙයි මාර්ගේ. නියතමානිකමයි මාර්ගය, යථාර්ථපාත්කමයි මාර්ගය, සමාවදීමයි මාර්ගය, අනිත්‍යයට උපස්ථාන කරනවා කිසිම බලාපොරොත්තුකින් තොරව, ඒක තමයි මාර්ගය. ເຕരുവັນ சரණ ජීවිත ගන්නවා.